ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ටරම් ලැබෙන්නේ 1982 ඒ එංගලන්තයට එරෙහිවයි. එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගන්න සමත් වෙලා තියෙන ක්‍රීඩකයින් ගණන 150ක්. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටු ප්‍රධානී අසන්තද මෙල් තමයි ටෙස්ට් වරම් ලැබූ පළමුවැනි ක්‍රීඩකයා. අවසාන දකුණු අප්‍රිකානු සංචාරයේදී සිය මංගල තරගයේ ක්‍රීඩා කරමින් සුපිරි දස්කම් දැක්වූ ඔෂධ ප්‍රනාන්දු තමයි 150 වැනියා. ඉතින් මේ ගෙවුණු වසර 37ටම ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 150 දෙනා ක්‍රීඩාවට අත්පොත් තබන්නේ දිවයින පුරා විසිරුණු පාසල් 44කින්. මේ වීඩියෝ වහරහා අපි අවධානය යොමු කරන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් සහ ඔවුන් අවසානයට ක්‍රීඩා කරපු පාසල පමණයි. නැතිනම් මේ පාසල් ගණන 75කටත් වඩා වැඩි අගයක් ගන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් දායාද කරලා තිබෙන්නේ එකම මහා තරගයක් පමණක් ක්‍රීඩා කරන සහෝදර පාසල් දෙකක්. ඒ තමයි ආනන්ද සහ නාලන්ද විද්‍යාල දෙක. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මේ දක්වා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු දායාද කර තිබෙන අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් ලෙස කටයුතු කරපු අර්ජුන රණතුංග, මාව නතපත්තු සහ දිනේෂ් චන්දිමාල්ද එම ලැයිස්තුවට ඇතුළත්. මීට අමතරව ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ශතකයේ හිමිකරු සිදත් වෙත්තමුණි, පළමු ද්විත්ව ශතකයේ හිමිකරු බ්‍රෙන්ඩන් කුරුප්පු වගේම මෑත කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස සේවය කළ තිලාන් සමරවීර සහ චන්දික හතුරුසිංහත් ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිෂ්පාදනයන්. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පළමු නායකයා වන බන්දුල වර්ණපුර සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ සාර්ථකම නායකයෙකු වන මහේල ජයවර්ධන ඇතුළුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් 14 දෙනෙක් කොළඹ නාලන්දා විද්‍යාලය විසින් ජාතියට දායාද කර තිබෙනවා. හිටපු දක්ෂ ICC තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහානාම, වර්තමානයේ ප්‍රමුඛ පෙළේ ICC තරඟ විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙකු වන අසංක ගුරුසිංහත් නාලන්දේම තමයි. ලයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිවෙන්නේ ලෝ පැරණිතම වාර්ෂික ක්‍රිකට් තරඟවලින් එකක් වන නිල්මහා සටනේ ක්‍රීඩා කරන රාජකීය විද්‍යාලයටයි. ශ්‍රී ලංකාවේ අංක 1 ටෙස්ට් ජර්සියට හිමිකම් කියන අසන්තද මෙල්, ICC තරඟ තීරකවරුන්ගේ ප්‍රධාන අසුන හොබවන සහ හිටපු නායක රංජන් මඩුගල්ල මෙන්ම වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් වන කුසල් ජනිත් සහ ලසිත් ඇඹුල්දෙනිය ඇතුළු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙක් රාජකීයෙන් මෙරටට දායාද වී තිබෙනවා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට තවත් විශාල දායකත්වයක් දක්වා ඇති පාසලක් තමයි ශාන්ත ජෝසෆ් විද්‍යාලය. හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස්, වර්තමාන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම වේගපන්දු යවන්නා වන චමින්ද වාස් ඇතුළු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් 8 දෙනෙක් එම පාසලෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා තිබෙනවා. දක්ෂ කඩුලු රකින්නන් වන රොමේෂ් කළුවිතාරණ සහ ප්‍රසන්න ජයවර්ධන ඇතුළු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් 8 දෙනෙක් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් පැමිණ ශ්‍රී ලංකාව නියෝජනය කළා. මේ ලයිස්තුවේ 6 වැනි තැන හිමිවන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය කුටියේ විශාල සේවයක් ඉටු කරන රසල් ලානල්, වර්තමාන ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු රොමේෂ් රත්නායක ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනෙක් ශාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනුම ලැබුවන්. '80 දශකයේ සිටි ප්‍රවේගකාරී පිතිකරුවෙකු මෙන්ම ඕමානයේ ප්‍රධාන පුහුණුකරු තනතුර හොබවන දුලිප් මෙන්ඩිස්, අකුරු කළ පාසල වන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහි වී ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් ගණන 6. ශ්‍රී ලංකාව කුළුඳු ලෝක කුසලාන ජයග්‍රහණය කරා ගෙන ගිය අරවින්ද ද සිල්වා මෙන්ම වර්තමාන ශ්‍රී ලංකා 19 න් 15 පුහුණුකරු ලෙස කටයුතු කරන හෂාන් තිලකරත්නගේ පාසල වන DS සේනානායක විද්‍යාලයෙන් සහ දකුණු අප්‍රිකාවේදී පළමු ශ්‍රී ලංකා ටෙස්ට් තරඟ ජයග්‍රහණයට නායකත්වය දරූ තිලකරත්න ඩිල්ෂාන්ගේ පාසල වන කළුතර විද්‍යාලයෙන් ක්‍රීඩකයින් 5 දෙනා බැගින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. තවත් වාර්ෂික මහා තරගයක් ක්‍රීඩා කරන සහෝදර පාසල් දෙකක් වන මහනුවර ශාන්ත අන්තෝනි සහ ත්‍රිත්ව විද්‍යාලය මෙන්ම ගාල රිච්මඩ් සහ මහින්ද යන විදුහල් වලින් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාමය ලොව බැබළ වූ මුත්තයා මුරලිදරන්, කුමාර් සංගක්කාර,
සුරංග ලක්මාල් සහ ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් 16 දෙනෙක් ලක්මවට දායාද කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ටෙස්ට් ක්‍රීඩාවේදී අත්කරගත් පළමු කඩුලු ත්‍රිත්වයට හිමිකම් කියන නුවන් සොයිසාව ඔබට මතක ඇති. ඔහුගේ පාසල වන ඉසිපතන විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ තෙවැනි ටෙස්ට් නායකයා වන සෝමචන්ද්‍රද සිල්වා ක්‍රීඩාවට අත්පොත් ලැබූ මොර්ටෝ වේල්ස් කුමර විදුහල් වලින් ටෙස්ට් ක්‍රීඩකයින් 4 දෙනෙකු බැගින් ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. ජාතික ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරීම කියන්නේ ක්‍රිකට්වල ක්‍රීඩකයෙකුට ලබා ගන්න පුළුවන් ඉහළම ගෞරවයක්. දැනට එම ගෞරවය ලබා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 17 දෙනෙකු වාසනාවන්ත වෙලා තිබෙනවා. ඔවුන්ගෙන් 15 දෙනෙකු පිළිබඳව අපි මේ වීඩියෝවේදී කතා කළා. අනිත් දෙන්නවත් සඳහන් කරේ නැත්නම් මේ සටහන කිසිසේත්ම සම්පූර්ණ නැහැ. ඒ වෙන කවරෙකුවත් නොවේ. මාතර ශාන්ත සර්විසස් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව කණපිට පෙරළූ මාස්ටර් බ්ලාස්ටර් නැත්නම් සනත් ජයසූරිය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් දායාද වූ ලොව සාර්ථකම වමත් දඟපන්දු යවන්නා වුණු රංගන හේරත්. මේ පාසල්වලට අමතරව ශ්‍රී ලංකා ධජය ලොව ඉහලින්ම බැබලවීමට අප කැපූ අනිකුත් ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට දායාද කළ පාසල් තමයි මේ. ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න the paparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.